ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 24 වන දේශනයයි මේ. ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් සංඥාව සහ මනස සහිත මේ සිරුර තුළින්ම පෙන්වා දිය හැකි බව ප්‍රකාශ කෙරෙන ශ්‍රේෂ්ඨතම බුද්ධ භාෂිතයක් ගියවර දේශනයේදී අපරෝහිතස්ස සූත්‍රයෙන් මතු කරගත්තා. සම්මුති ලෝකයක් හඳුනා ගැනීමට, මැන ගැනීමට උපකාරවන සලායතනයම ආයතන හයම ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකේ නමින් හඳුන්වනවා. ඒ නිසා ඒ සලායතන නිරෝධයම ලෝක නිරෝධය හැටියට ධර්මානුකූලව ප්‍රකාශ කරන්නට පුළුවන් වෙනවා. ලෝක නිරෝධය නම් වූ මේ தත්ත්වය තමයි අර අසංඛත ධාතු නමින් හැඳින්වෙන්නේ. මේ සංඛත ලෝකයේ කෙළවර නිරෝධය අසංඛත ධාතු නමින් හැඳින්වෙනවා. ඒ නිබ්බාන පටිසංයුක්ත සූත්‍රවල අත්තිබික්කවේ අජාතං අභූතං අකතං අසංඛතං ආදී වශයෙන් දක්වන අසංඛත தත්ත්වය අර සංඛත වූ ලෝකයේ කෙළවරමන මේ සලායතන නිරෝධය. එතකොට මේ කියන ලෝකාන්තය, මේ කියන ලෝකයේ කෙළවර ගමන් කිරීමෙන් දෙකේ හැකි කෙළවරක් නොවේ. මේ කෙළවර දැකීමට රෝහිතස්ස ඍෂිවරයා අවුරුදු 100ක්ම ඊතල වේගයෙන් ගමන් කළා. නමුත් ලෝකයේ කෙළවර දකින්නට බැරි වුණා. මක් නිසාද? මේ රෝහිතස්ස ලෝකයේ කෙළවර සොයන්ට ගමන් කළේ ලෝකයත් අරගෙනම. සඤ්ඤාවත් මනසත් සහිත මේ සලායතනෙම ලෝකය වන නිසා ඒ ලෝකයත් අරගෙනමයි රෝහිතස්ස ඍෂිවරයා ගමන් කළේ. ඒ නිසා අතරමඟදීම කලුරිය කරන්නට සිද්ධ වුණා ලෝකයේ කෙළවර නොදක. ගමන් කිරීමෙන් නොදැකිය හැකි, නොපැමිණිය හැකි ඒ ලෝකයේ කෙළවර බුදුරජාණන් වහන්සේ සලායතන නිරෝධයෙන්ම පෙන්වා වදාලා. ඒ බව අපට හෙළි වෙනවා අපි කලින් සාකච්ඡා කළ උදානපාලියේ පාටිලි ගාමිය වර්ගයේ නිබ්බාන පටිසංයුක්ත සූත්‍රවල. දැන් නිදසුන් වශයෙන් කියනවනම් අර තුන්වෙනි නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයේ අත්තිභික්කවේ තදායතනං ආදී වශයෙන් ආරම්භ වන මේ සූත්‍රයේ අගහරියේදී කියවෙනවා සතරපාහං භික්කවේ නේව ආගතින් වදාමි න ගතින් න ඨිතින් න චුතින් න උප්පති උපතිත්ථං අපවත්තං අනාරම්මණ මේ වේතං ඒසේ මන්තෝ දුක්ඛස්ස කියලා. ඒ කියපු ආයතන නාමින් හඳුන්වන පඨවි ආපෝ තේජෝ වායෝ ආදී කිසිවක් නැති ඒ තත්වේ එහි ඒමක් හෝ යාමක් හෝ නැතයි කියමි. සතරපාහං භික්කවේ නේව ආගතින් වදාමි න ගතින් ඒමක්ද නැතයි කියමි, යාමක්ද නැතයි කියමි, සිටීමක්ද නැතයි කියමි, චුතියක් උත්පත්තියක් නැතයි කියමි. අපපතිත්ථං අපවත්තං අනාරම්මණං ඒ වේතං පිහිටීමක් පැවැත්මක් අරමුණක් නැති ඒ තත්ත්වයම දුකෙහි කෙළවරයි කියලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ තන දැක්වුවා. එතකොට මේ කියාපු මේ ගමනේ කෙළවර, ගමන් කිරීමෙන් නොපැමිණිය හැකි ගමනේ කෙළවර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට සලායතන නිරෝධයෙන් දක්වා වදාලා. උදාන පාළියේ පාටලි ගාමිය වග්ගී හතරවෙනි නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයේ සඳහන් වෙනවා නිසිතසෙහි චලිතං අනිසිතස්සෙ චලිතං නැති චලිතේ අසති පස්සද්ධි පස්සද්ධ්‍යා සති නති න හෝති නතියා අසති ආගති ගති න හෝති ආගති ගතියා අසති චුතූපපාතෝ න හෝති චුතූපපාතේ අසති නීවෛද න හුරන් න උභයමන්තරේ ඒසේ මන්තෝ දුක්ඛස්ස. නිසිතසෙහි චලිතං යමක් මත රඳා සිටින්නහුටයි සැලීමක් සැලවීමක් ඇතිවන්නේ. ඒ නිසා යමක් මත නදා නොසිටින්න හුට එවැනි සැලීමක් නැත. සලිතේ අසති පස්සද්ධි මේ සැලීමක් නැති කල් පස්සද්ධිය ඇත. පස්සද්ධියා සති නති නැහෝති පස්සද්ධිය ඇති කල්හි නැඹුරු වීමක් නැත. නැඹුරු වීමක් නැති කල්හි ආගති ගති නැහෝති ඒමක් සහ යාමක් කියලා දෙකක් නැත.
ඒ වගේම ආගති ගතියා අසති චුතූපපාතෝ නොහොති. ඊමක් කියනක් නැති ගල්ලි චුතියක් උත්පත්තියක් කියන දෙකක්ද නැත. චුතූපපාතේ අසති නේව ඉදන්න හුරන්න උභයමන්තරි. චුති උප්පත්ති කියලා දෙකුත් නැත්නම් මිහිත් කියලා දෙයක් නැහැ. එහි කියලා දෙයක් නැහැ. මේ දෙක අතර කියලා තනකුත් නැහැ. නියම දුකයි කියලා වරක්. ඔන්න ඔය විදිහට ඉතාම ගැඹීර අර්ථයකින් ලෝකයේ කෙලවර බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරවදාලා. ඒ ගමනින් දැකිය හැකි දෙයක් නොයි ප්‍රඥාවෙන්ම දැකිය යුතු දෙයක්. අත්ත වශයෙන්ම ඒ ගමන පිළිබඳ ප්‍රඥප්තිය සමතික්‍රමණය කිරීමෙන් ඉක්ම වීමෙන් අර කියාපු සලායත නිරෝධී තත්ත්වේ. එතකොට ලෝකයට අරගෙනමයි අර රෝහිතස් ලෝකයේ අන්තේ හොයන්න ගියේ. ඒ වගේම තවත් අනුවන ක්‍රියාවක් කළා රෝහිතස්. මරණයෙන් බේරීමට මරණය නැති තැනක් සොයන්න ගමන් කළා. ඒකත් ගමන් කිරීමෙන් නොදැකිය හැකි එකක් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මක් නිසාද? රෝහිතස් ගමන් කළේ මාර්යත් අරගෙනමයි. මාර්යත් සමගමයි මරණයක් නැති තැනක් සොයාගෙන ගියේ. අපි එහෙම ප්‍රකාශ කරන්නේ දැන් රාජ සංයුත්තේ රාජ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මාරෝ මාරෝති භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ මාරෝති උච්චති. ස්වාමීනි මේ මාරේ මාරය කියලා කියනවා කිතකින් මාරයය කියනු ලැබේද? එතකොට බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර රූපේ ඝෝරාද සති මාරෝ වාස මාරේතා වායෝ වාපන පියති. තස්මාතිහ කෝරාද රූපං මාරෝති පස්ස මාරේතාති පස්ස මියතිති පස්ස රෝගෝති පස්ස ගණ්ඩෝති පස්ස සලනන්ති පස්ස අගන්ති පස්ස අගභූතන්ති පස්ස ඊනං ඊවං පස්සන්ති තී සම්මා පස්සන්ති. රාජ රූපේ ඇති කල්ලි මාරේක් හෝ මැරෙන්නේක් හෝ මැරෙන කෙනෙක් හෝවන්නේ. එම නිසා රාජේ රූපේම මාරයා හැටියට මරන්නේ හැටියට මැරෙන කෙනෙක් හැටියට දකිව. ඒ වගේම රෝගියක් හැටියට උලක් හැටියට ව්‍යසනයක් හැටියට ව්‍යසනයටපත් වූ දෙයක් හැටියට රූපස්කන්ධයේ දේශ බලව. යම් කෙනෙක් මෙසේ දකිද්ද ඔහු මැනවින් දකි. ඔහු සම්‍යක් දර්ශනයෙන් යුක්තය. ඒ විදිහටම රූපය පිළිබඳව වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේම එතකොට ධර්මානුකූලව මායාව හැටියට එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. අනේක නිසා තමයි අපි කිව්වේ මේ රෝහිතස් මරණයක් නැති තැනක් සොයාගෙන ගියේ මායාවත් සමගයි කියලා. මෙන්න අපිට පෙනෙනවා මේ කියන උපාදානස්කන්ධ මේ රූප වේදනා ආදී තණ්හාවෙන් අල්ලාගෙන සින්නතා මායේ මරන්නේ මැරෙන්නේ සිටින බව. ඒ නිසා මේ වාත හැරීමෙන් මාරයාගෙන් මිදෙනු මරණයෙන් මිදෙනු අමරණීය කෙනෙකු බවට පත් වෙනවා. රහතන් වහන්සේ මෙලොවම මෙහිදී මාමරණීය තත්ත්වයට පත් වුණා කියලා ප්‍රකාශ කළේ එකයි. මෙතන තියෙන ධර්මතාව කලිනුත් අපි අර ප්‍රතිත්‍ය සම්පදා ධර්මයේ පිළිබඳව විස්තර කරන අවස්ථාවේ ප්‍රකාශ කළා. සුත්තිනිපාතේ පාරායනවග්ගේ භද්‍රාවුධ මානෝ පුච්ඡාවේ ගාථාක කොටස අපි දැන් මතක් කරගනිමු. යම් යම් හි ලෝකේ උපාදීයන්ති තේනේව මාරෝ වන්නේති ජන්ත. ලෝකේ යම් යම් දෙයක් උපාදාන වශයෙන් අල්ලා ගනිද්ද එයින්ම මායයා මිනිසකු සත්වයකු පසුපස එයි. එතකොට මේ උපාදාන නිසාම භවය ඇති වෙනවා. භවය නිසා ජාති ජරා මරණ ආදී ඒ කියාපු ප්‍රඥප්ති වශයෙන් නැති වෙන තත්ත්ව සමූහයම එකම ඇති වෙනවා. සංසාර උපාදානයේ නිසා අන්නේ ගැඹුරු අර්ථයෙන් තමයි එතකොට මේ පංච උපාදානස්කන්ධයේම මාය ඇටියට බුදුරජාණන් වහන්සේ දක්වා පදාලේ. ඉපමණක් නෙවෙයි මේ සල ආයතනෙම මේ ආයතන හයම මාර්යාගේ පාලනය යටතේ තිබෙන්නේ. අපට ඒක හෙළි වෙනවා මාර්යාගේ වචනින්ම සංයුත්තනිකායේ සංහතක වර්ගයේ මාන සංයුත්තේ කස්සක සූත්‍රයෙන්. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ නිබ්බාන පටිසංයුත්ත ධර්ම දේශනාවකින් වික්ෂුණ උත්සාහවත් කරමින් සිටින විට මාරදිවිය පුත්‍රය කල්පනා කළා මේ ශ්‍රමණ ගෞතමීන් මේ විදිහට ධර්මයේ දේශනා කරමින් ඉන්නවා සංඝයා වහන්සේලාත් බොහොම සාවධානව කන් දීගෙන ඉන්නවා
මම යන්න ඕනේ මෙයාගේ නුවණ සසාලන්න විචක්කු කම්මා කියලා එහෙම හිතාගෙන මාර්යා ගෝවියෙකුගේ වේශයක්ම වාගෙන නගුලක් අර ගහගෙන දිගු කෙවිතක් අතින් අරගෙන අවුල් වූ කෙසින් මඩ වැකුණු පයින් යුක්තව බුදුරජාන් වහන්සේ දේශනා කරන තැනට ඇවිල්ලා මෙන්න මෙහෙම ආනම අපි සමන බලිවද්දේ අද්දස මහාන ගුණුන් දැක්කද? සිවට බුදුරජාන් වහන්සේත් Taman මාර්යා හඳුනගත්තු බව හෙළිකීමට කින්පන පාපින තේ බලිවද්දේ පාපියන ඔබට ගුණුන්ගෙන් ඇති වැඩේ මොකක්ද කියලා ප්‍රශ්න කළා. එතකොට මාර්යා දැනගත්තා ඉතින් දැන් හඳුනගත්ත කියලා. ඒ අවස්ථාවේ මාර්යා තමන්ගේ හපංකම ප්‍රකාශ කරනවා. මම ඊව සමන චක්ඛු මම රූපා මම චක්ඛු සම්පස්ස විඥාන ආයතන. කොහින් මේ ගම් සමන ගන්තා මොක්කසි? මහනි එස මගේ රූපයනුත් මගේ. ඒ වගේම චක්ඛු සම්පස්ස විඥානයත් මගේ. මහනි ඔබ කොහි ගිහින්ද මගෙන් බේරෙන්නේ? බේරෙන්නේ ඔය විදිහටම අනිකුත් ආයතන පිළිබඳව ප්‍රකාශ කරනවා මාරි. මම ඊව සමන සෝතං මම සද්දා මම සෝතේ සම්පස්ස විඥාන ආයතන කොයින් මේ සමන ගන්පා මොකද? ආදි වශයෙන් මන ආයතන දක්වා ප්‍රකාශ කරනවා. මම ඊව සමන මනෝ මම ධම්මා මම මනෝ සම්පස්ස විඥාන ආයතන කොයින් මේ සමන ගන්පා මොකද? ඔය විදිහට මාරි ඇසුවා බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර තවේක පාපිම චක්ඛු තව රූපා තව චක්ඛු සම්පස්ස විඥාන ආයතන යත්තේක පාපිම නත්ති චක්ඛු නත්ති රූපා නත්ති චක්ඛු සම්පස්ස විඥාන ආයතන අගති තව තත්ත පාපේ. ඒ කිය අදහස ඔව් පාපිය නුඹේම තමයි මේ ඇස නුඹේම තමයි මේ රූපය නුඹේම තමයි මේ චක්ඛු සම්පස්ස විඥානය. නමුත් පවිට යම් තැනක මේ ඇසත් නැද්ද රූපයවත් නැද්ද චක්කු සම්පස්ස විඥානයක් නැද්ද? එතනට නුඹට කිට්ටු වෙන්න බෑ. ඒ කියන්නේ නුඹගේ අගතිය. නුඹට යන්න බැරි තැන. කියලා මේ විදිහට අර ආයතන 6 පිළිබඳව ප්‍රකාශ කරා. ස්කන්ධාදී සියලු ආයතනයන් පිළිබඳව බුදුරජාන් වහන්සේ මාර්යාසු ප්‍රශ්නෙට ගැළපෙන හැටියට පිළිතුරු දුන්නා. මේන්න අපිට තේරෙනවා මේ සූත්‍රයෙන් මේ මාරයට යන්න බැරි තැනකුත් තිබෙන බව. ඒ බැරි තැන කුමක්ද? අර සලායතන නිරෝධ සත්‍යමයි. ප්‍රත්‍යක්ෂ කරගත හැකි ආයතන නාමයෙන් සමහර විට හඳුන්වන අර අත්‍යවික්‍රේ තදායතන ආදී වශයෙන් නිබ්බාන පටිසංයුක්ත සූත්‍රවල දක්වන සලායතන නිරෝධ සත්‍යය. ඒ සලායතන නිරෝධයම තමයි පපංච නිරෝධය. පපංච රූප සමය. නිප්පපංචාදී නම් වලින් හැඳින්වෙන්නේ. අපි කලින් අවස්ථාවක සාකච්ඡා කළ මහා කොටිත සූත්‍රයේ එහෙම චන්නං ආවසෝ පස් ආයතනණං අශේෂ විරාග නිරෝධ පමංච නිරෝධ පමංච රූප සමෝ ආදී වශයෙන් ඒ සාරිපුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ස්පර්ශ ආයතන හයේ නිරුද්ධ වීමම ප්‍රපංචයේ සංසිද්ධියමයි. ප්‍රපංච නිරෝධය ඒකමයි නිෂ්ප්‍රපංච තත්ත්වය. යම් ඊම් ජාති ජරා මරණ ආදී සියලුම සංකල්ප තියෙන්නේ අර ප්‍රපංචයේ. නිෂ්ප්‍රපංච තත්ත්වයේ කිසිවක් නැහැ. අන්න ඒක නිසා තමයි මේ නිෂ්ප්‍රපංච වූ තත්ත්වයට මායයට කිට්ටු වෙන්න බැරි. ඊ ඇසකරණාදී ආදී ආයතන හෝ ඒ වාය ආරමුණු කිසිවක් නැහැ. එතකොට මෙන්න මේ ඉන්න අපට පේනවා සලායතන නිරෝධයම මේ කියාවු මායයට කිට්ටු වෙන්න බැරි තැන බව. ඒ මායයෙන් ලැබෙන විමුක්ති තත්ත්වයයි. මෙලොවදීම ලැබිය හැකි තත්ත්වයක් හැටියට. මේ සලායතනයේ නිත්‍ය සංඥාව මත ගොඩනැගුණා. මේ ආයතන හයම ගොඩනැගිලා තියෙන්නේ නිත්‍ය සංඥාව උඩ. ඒක නිසා මේ සලායතන නිරෝධයට ලං විය හැක්කේ මේ සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තේ හැක්කේ අනිත්‍ය සංඥාව පිළිහිට කරගෙන. අනිත්‍ය ಅನುපස්සනාව පිළිහිට කරගෙන.